නාඩගම් කාර්යෝ කියන්නේ ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ සතියේ දිනවල රාත්‍රියේ විකාශනය වන ගොඩක් ලස්සන ගැමි පරිසරයක් වටා ගෙතුණු කතාවක්. අද අඩහැරේ අපි කතා කරන්න හදන්නේ නාඩගම් කාර්යෝ ඔස්සේ විවිධ චරිත තුලින් ඔයාලා ගාවට ආපු නළු නිළියෝ කොච්චර දක්ෂයිද කියලා ඔයාලට කියන්න. වීඩියෝ එකට යන්න කලින් ඔයාට තියෙනවා මට පොඩි උදව්වක් කරන්න. පුළුවන් නේද? मटे उदव करमी यूट्यूब चैनल सब्सक्राइब करना अहक बलागने अंडहरे यूट्यूब चैनल सब्सक्राइब कर मम्मगे आलू हेमोगेम गोडारियान ए वगेम एहापेते तीयनव बेल ऐकोया क्लिक करोनीन ऑप्शन नेक इतकोटोयाट पुलवा अभी वीडियो अपलोड करपु गमम एक बला නාඩගම් කාර්යෝ ටෙලිනාටේ සුදු චරිත වගේම කළු චරිතත් ඉන්නවා. මුලින්ම අපි කතා කරමු නේද සුදු චරිතයක් ගැන. මේ සුදු චරිතය තමයි කලායතනයේ මාස්ටර්. ඔහුනම් ඇත්තටම ජීවිතය වගේම සුවහසක් ආදරණීය දුවා දරුවන්ට රංගන විෂය උගන්වන ඉතාමත් නිහතමානී විශ්වවිද්‍යාල ආචාර්යවරේ. ප්‍රසන්නජිත් අබේසූරිය. වයස අවුරුදු 58ක් තමයි ප්‍රසන්නජිත් සර්ගේ වයස. මම නම් හිතන්නේ ප්‍රසන්නජිත් සර් එයාගේ වයසින් ගොඩක් කාලේ ගත කරලා තියෙන්නේ දේශීය නාට්‍ය කලාවේ ප්‍රගතිය වෙනුවෙන්. නාඩගම් කාර්යෝ ටෙලිනාට්‍ය තුලින් ඔහු තම රංගන, වාදන, ගායන මේ සියලු හැකියාවන් බොහෝම ලස්සනට ප්‍රේක්ෂක ගත කරනවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න ළමයි ගොඩ දෙනෙක් ආදරය කරන චරිතයක් තමයි මේ ප්‍රසන්නජිත් අබේසූරිය. ඔහු විවාහ වුණේ නයනා හෙට්ටිආරච්චි සමග. ප්‍රසන්නජිත් සර් වගේම ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඇය. ඔයාලා ගිරිදේවි ටෙලිනාට්‍ය රසවින්දනම් සදුන්ගේ අම්මගේ චරිතය තුලින් ඇය සිදු කළ විශිෂ්ට රංගනය අමතක නැතුව ඇති. ඔන්න දෙවනියට අපි කතා කරන්න හදන්නේ නාඩගම් කාර්යෝ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය සරා ගැන කතා කරන්න. සරාගේ චරිතයට රංගනයෙන් දායක වන ආදරණීය රංගන ශිල්පියා තමයි සජිත ඇන්තනි. අපි ගොඩක් ආදරය කරන ජැක්සන් ඇන්තනීගේ බාලම පුතු තමයි සජිත. 1991 තමයි සජිත අයියා ඉපදිලා තියෙන්නේ. 2004 වසරේ සූර්ය අරණ නිර්මාණය හරහා සහ 2008 වසරේ අබා නිර්මාණය හරහා මුළු රටක්ම ආදරය කරන රංගන ශිල්පියෙක් වන සජිත අනාගතයේදී එකගේ සොකරි සිනමා නිර්මාණය තුලින් කාගෙත් ආකර්ෂණය දිනා ගන්න තරුවක් වෙන බව තමයි සිනමා විකාශකයන් වැඩි දුරටත් කියන්නේ. බොහීමියානුවා ටෙලිනාට්‍යයේ රැඩිකල් රංගනය තුලින්ද සජිත් ප්‍රේක්ෂකයන් බොහෝ සෙයින් ආදරය කරන චරිතයක් බවට පත් වුණා. නාඩගම් කාර්යෝහි සරාගේ චරිතයේ තුලින් ප්‍රේක්ෂකයන් අතරට ඉතාමත් ඉක්මනින් යන්න ලැබේවායි හදවතින් ඔයාට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. තුන්වෙනියට ඔන්න මෙන්න මෙයා ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. පාටලී කියන්නේ මාස්ටර්ගේ දුව. පාටලීගේ චරිතයට රංගනයෙන් දායක වන මේ අපූරු තැනැත්තිය පාටලීගේ චරිතයට දක්වන සාධාරණයේ ඉතා විශිෂ්ටයි. සෙනාලි කියන්නේ සිරි පැරකුම් චිත්‍රපටියේ සුදු වෙතනාගේ චරිතේ අතිශය ජනප්‍රිය වුණු රංගන ශිල්පිනියක්. විජේබා කොල්ලේ වැනි චිත්‍රපටි හරහා වර්තමානයේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක් වූ ඇය උපාධි ධාරිණියක්. බැචලර් ඔෆ් සයන්ස් හොනර්ස් ඉන් බයෝමෙඩිකල් සයන්ස්. මේ තමයි ඇය ලබාගත් උපාධිය. ඇය අධ්‍යාපනය ලැබලා තියෙන්නේ කොළඹ විසාකා විද්‍යාලයෙන්. සෙනාලි අක්කේ, අඬහැරේ අපි ඔයාට සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. සියලුම වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා. හතරවෙනියට ඔන්න අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ චරිතය ගැන. කතාවට නම් ටිකක් නෙවෙයි, හොඳටම දඩබ්බර චරිතයක් තමයි මේ. මාලන්ගේ චරිතයට රංගනයෙන් දායකත්වයේ දක්වන සුපිරිම සුපිරි රංගන ශිල්පියා තමයි කෝකිල පවන්. සිරි රජ සිරි චිත්‍රපටිය හරහා කිරිබන්දෙනිය මහරජුගේ චරිතයෙන් ලංකාවම ආදරය කරපු ඒ චූටි කොල්ලා දැන් ගොඩක් ලොකු ඉලන්දාරියෙක් වෙලා. වර්තමානයේදී දාම් ටෙලිනාට්‍යයේ කෙවින්ගේ යාළුවා භක්තිගේ චරිතය තුලින්ද අපිට කෝකිල පවන්ව දැක බලා ගන්න පුළුවන්. කෝකිල විවාහ වුණේ ඉතාමත් මෑත කාලයේදී. ඔහුගේ අතගත්ත ආදරණීය තරුණිය තමයි නිමාලි දිල්ශානි ප්‍රනාන්දු. ඇය ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තුවේ සමාජිකාවක් වගේම වයඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්.
නාඩගම් කාරයෝ කතාවේ මාලන්ගේ ළඟින්ම ඉන්න ඊළඟ චරිතය කවුද? සිඟිතගේ චරිතයට රංගනයෙන් දායක වන ආදරණීය රංගන ශිල්පිනිය තමයි මදුෂානි පෙරේරා. රාවණා සීසන් 2හි මන්දෝදරීගේ චරිතයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් මදුෂානි තමන්ගේ චරිතයට ඉතාමත් හොඳ සාධාරණයක් ඉෂ්ට කරන රංගන ශිල්පිනියක්. බලන්න මේ නිර්මාණය හරහා අපි අතරට එන මේ චරිත කොච්චර දක්ෂ අයද කියලා. ඔයාලගේ ආදරණීය සුබපැතුම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසානයේදී කමෙන්ට් කරන්න ඔන්න අමතක කරන්න එපා. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යේ වෙනත් වීඩියෝවකින් ඔයාලා ගාවට එනකම් පරිස්සමින් ඔයාලා හැමෝම ඉන්න ඕනි.